උමාඔය ව්‍යාපෘතියේ සේවකයින් ප්‍රවාහනය කළ බස් රථයකුයි මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ. ඇල්ල වැල්ලවාය මාර්ගයේ රක්කිතා කන්ද වැල්ලවාය අතුරු මාර්ගයේදී මෙම අනතුර සිදුව තිබෙනවා. අනතුර සිදුවන අවස්ථාවේදී බස් රථයේ පුද්ගලයින් දස දෙනෙකු පමණ සිට ඇති අතර හත් දෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර තිබුණා. ඉන් එක් පුද්ගලයෙකු මියගොස් ඇති බවයි වාර්තා වන්නේ. තුවාල ලැබූ අනිත් පිරිස වැල්ලවාය මූලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිනවා. බස් රථයේ තිරිංග ක්‍රියාත්මක වී නැති නිසා මෙම අනතුර සිදු වූ බව අනතුරට මුහුණ දුන් පිරිස පවසනවා. සිද්ධිය සම්බන්ධයෙන් ඇල්ල පොලිසිය විමර්ශන සිදු කරනු ලබනවා. අන්තිමටම ආවට පස්සේ මේ මමත් ආව පස්සේ ඇවිල්ලා මම පල්ල හැටෙනකොට ඒක මාතම බ්‍රේක් නැතුණා. බ්‍රේක් නැතුණාට පස්සේ මම ඉතින් පුළුවන් තරම් බැලුවා ඉතින් මේ අපි වේර ගන්න. ඊට පස්සේ මේ අපි ඉතින් කට්ටිය මොකද ජීරේ මාරු කරගන්න කියලා ඒත් මාරු කරගන්න බෑ ඉතින් ආපු වේගෙට. ඊට පස්සේ එහෙම නෝ එකපාරටම මම හන්ද පැත්තට අල්ලලා හන්ද පැත්තට අල්ලනකොට මෙහෙම අනිත් පැත්තට ගියා. ඒක අපුණුට අපි ඔක්කොමත් එක්කම බැලුවා ඉතින්. මේ අතර ලොරි රථයක් සහ වෑන් රථයක් ගැටීමෙන් අනතුරක් සිදුව තිබෙනවා. ඒ බදුල්ල කොළඹ මාර්ගයේ හපුතලේ සහ බෙරගල අතර මාර්ගයේදී ලොරි රථයේ පිටුපස ගැටී තිබූ වෑන් රථයේ මාර්ගයෙන් ඉවතට පැන අඩි 10ක් පමණ පහළට මාර්ගයෙන් පෙරළී තිබුණා. අනතුරින් කිසිවෙකුටත් හානි සිදුව තිබුණේ නැහැ. රටේ ලෝකෙ සිදුවන උණුසුම් පුව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.